මම සුදවන්ත වෙනවා විශේෂයෙන්ම ඔබතුමාලගේ ඉදිරි අපේ කරුණු කීපයක් ගැන කතා කරන්න ලැබීම ගැන විශේෂයෙන්ම එක පැත්තකින් දේශපාලඥයෙක් විදිහටත් ඒ වගේම අනෙක් පැත්තෙන් නීතිඥයෙක් විදිහටත් ඒ වගේම රටේ යම් කාරණා ගැන ජාතික වශයෙන් වැදගත් වෙන කාරණා පිළිබඳවත් ඒ වගේම රටට වැදගත් වෙන කාරණා පිළිබඳවත් විටින් විට අපේ අදහස් අපි ඉදිරිපත් කළා තියෙනවා විශේෂයෙන්ම විපක්ෂයේ ඉන්න කාලෙත් ආණ්ඩුවක් ඇතුළේ ඉන්න කාලෙත් ඒ මතවාදයන් එක සමාන ලෙස ක්‍රියා කරන්න ඕනේ කියන කාරණේ තමයි මම හැම වෙලේම කල්පනා කරන්නේ විශේෂයෙන්ම සමහර පුද්ගලයන්ට සිද්ධ වෙලා තියෙනවා සමහර ලාවට ආණ්ඩුවේට පිටින් නැත්නම් විපක්ෂයේ ඉන්න කාලෙක කියපු කතා නෙවෙයි ආණ්ඩුවකට ඇවිල්ලා කියන්න වෙන්නේ විපක්ෂයේ ඉඳලා සමහර ප්‍රතිපත්ති ගැන අදහස් ගැන බොහොම පුළුල්ව කතා කරපු අයට ආණ්ඩුවකට ඇවිල්ලා ඉතාම පටු ලෙස කතා කරන්න සිද්ධ වෙලා තියෙන කාරණා තමයි අපි ඉතිහාසය තුල හැමදාම දැක්කේ. නමුත් මම සූදානම් නැහැ එහෙම පටු තැනකට තල්ලු වෙන්න. පළවෙනි දේ තමයි අපි මේ ගත කරන්නේ අපිට බොහොම කෙටි කාලයක් අපිට ලැබිලා තියෙන කාලවකවානුව. හැබැයි අපේ අනාගත දූ දරුවන් අනාගත පරපුර තව අවුරුදු දහස් ගණනක් මේ රටේ ජීවත් වෙන්න ඕන. අපිට මේ රට පමණයි තියෙන්නේ. ඒ නිසා අපිට රටක් විදියට පළවෙනියෙන් හිතන ගමන් ඒ වගේම ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අපි කල්පනා කරන්න ඕනේ. ඒ නිසා තමයි හැම වෙලාවකම විවිධ රටවල් එක්ක අපි සම්බන්ධ වෙන හැම වෙලාවකම අපි කල්පනා කර යුතු වන්නේ පළවෙනි කාරණේ තමයි මේ අපිට ලැබුණු ජනවර්මින් හෝ ලැබෙන වැඩකටයුතු වලින් අපි ලබා ගන්න බලයත් එක්ක කටයුතු කරනකොට පළවෙනියෙන් අපිට විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. පළවෙනියෙන් ගත්තොත් විශේෂයෙන්ම රටේ ආර්ථික වශයෙන් තියෙන අවබෝධයක් තියෙන්න පුළුවන් නැත්නම් ණය බර පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ සියලු කාරණා තුල අපි කොහොමද අපේ රටේ ඉන්න ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව හෝ ශ්‍රී ලාංකික ජනතාවට අයහපතක් නොවෙන්න ඒ කරුණු වලට අපි සම්බන්ධ වෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පළවෙනියෙන්ම අපි ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙන හම්බන්තොට වරාය පිළිබඳව කාරණා ගත්තොත් අත වශයෙන් මේ කාරණේදී මීට පෙර ආණ්ඩුව ගත්ත තීන්දු තීරණ ගණනාවක් තිබෙනවා. ඒ තීන්දු තීරණ වලත් විශාල වැරදි අඩුපාඩු ගණනාවක් තියෙනවා. මම දකින කාරණේ තමයි ප්‍රධාන වශයෙන් මේවා කිසිදු ලෙසක මහජනතාවට විවෘත නොවන වටපිටාවක් තුළ තමයි මේ සියලු තීන්දු තීරණ ගන්න. ඒකෙන්ම තමයි සමාජලාවට මහජනතාව ආපහු නැවත මේවට විරුද්ධව නැගිටින්න පටන් ගන්නෙ. සමාජලාවට එවැනි භයානක තත්ත්වයක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි භයානක තත්ත්වයක් නැතිවීම කෙසේ වෙතත් ඒ තුළ ඇති වෙන කුකුසත් එක්ක තමයි ජනතාව නැගිටින්න පටන් ගන්නෙ මේ ප්‍රශ්න සම්බන්ධව. ඒ නිසා ආණ්ඩුවක් විදියට වැඩපිළිවෙලක් තිබිය යුතුයි. පළවෙනි කාරණේ යම් ක්‍රියාදාමයක් ඉස්සරහට ගෙනියනකොට ඒ ක්‍රියාදාමය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ඉස්සරහට යන්න ටිකක් අමාරු වැඩක් තමයි. නමුත් ඒක යම් කිසි ක්‍රමවේදකින් නැත්නම් අපි කල්පනා කරන විදියට විවිධ යාන්ත්‍රණේ වල තියෙන අපිට ජනතාව සම්බන්ධ වෙන ඒවා විද්‍යුතුන් සම්බන්ධ වෙන ඒවා ඔවුන්ගේ අදහස් ලබා ගන්න ඒවා මේ ක්‍රියාදාමය තුළ ඉස්සරහට ගියොත් අපිට මේක පාඩුවක් නැත්නම් හානියක් වෙන්නේ නැති වෙයි කියලා තමයි විශ්වාස කරන්නේ. දැන් හම්බන්තොට වරායේ ක්‍රියාදාමය ගත්තත් අපි මේක කතා කරේ නැත්නම් කැබිනට් එක ඇතුලේ නැත්නම් එළියේ මේ ක්‍රියාදාමයේ සමාරලාවට ඊටාම නරක තැනකට තල්ලුවා තමයි මේ ගිවිසුම අවසන් වෙන්න තිබුණේ. නමුත් ඒක දිගින් දිගටම සාකච්ඡා කරමින් කතා කරමින් ඉදිරියට යාමේ ප්‍රතිඵලයක් විදිහට අද යම්කිසි විදියකට අපි ඉන්න තත්ත්වයේ සහ තිබුණ තත්ත්වය එක්ක ගත්තොත් අපිට යම් විදියකට වායිසාගත තැනකට අපිට ගේන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. තවමත් ඒ සම්බන්ධව අවසන් කමිටුවේ සාකච්ඡා වෙමින් තිබෙන්නේ. ඒ ඉවරණයෙන් පස්සේ තමයි අපිට නිවැරදි ලෙස මේ අත්සන් කරන්න පුළුවන් වාතාවරණය තියෙන්නේ. වගේම මේ වගේ විශාල හදිස්සියකුත් අපි දැක්කා. මොකද හදිස්සිය වෙලා තියෙන්නේ ඉතාම ඉක්මනින් ණය ටික ගන්න තමන්ගේ ආර්ථික වශයෙන් තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න නැත්නම් ණය බරතාවය අඩු කර ගන්න මේ වගේ කාරණා. හැබැයි මේවා කරනකොට අනික් පැත්තෙන් අපි කල්පනා කළ යුතු වෙනවා මහජනතාව කොහොමද මේ ගැන කතා කරන්නේ කියලා. සමහර කට්ටියට මේ කිව්වම ටිකක් රිදෙනවා මහජනතාව ගැන කතා කරපුවම හිතන්නේ වෙන කාරණයක් කියලා. ඉතින් මම හැම වෙලාවෙම කියන්නේ ඒකයි උගතුන් බුද්ධිමතුන් විද්වතුන් වගේ මහජනතාවගේ සාමාන්‍ය අදහස් අරගෙන කතා කරන්න බැරි වුණොත් අපි එතනින් ව්‍යුක්ත වෙනවායි කියලා තමයි මගේ විශ්වාසය තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ත්‍රිකුණාමලී දැන් තෙල් ටැංකි පිළිබඳව තියෙන ප්‍රශ්නේ අපි දන්නවා. තෙල් ටැංකි 101ක් තිබෙනවා. එයින් ගණනාවක් පෞගිය කාලේ 2001 2003 කාලවක වනේ LIOC එකට ලබලා දුන්නා.
එයි තිබුණවා මම මොකද කෝප් කමිටු සමාජික නිසා අපි මේ ගැන වෙනම සාකච්ඡා කරා. එයිදී බොහොම පැහැදිලිව තියෙනවා ඒ මාස 6ක් ඇතුළත අසම් කරන්න කියලා කිව්සුමක්. හැබැයි ඒ කිව්සුම අසම් කරේ නැහැ. ඒ නිසා මේ මම තීරණ එක මම හිතන විදිහට ඒ නල් ඇන්ඩ් වොයිඩ් වෙනකොට. ඒතර ඒ නිසා එය නැවත ආපහු සකස් කරනකොට අපි කොහොමද ඒක ක්‍රියාත්මක කරන්න කියලා අපිට යම් වැඩපිළික් සකස් කළ යුතුයි. ඉතින් ඒ නිසා එක පැත්තකින් හම්බන්තොට චීනයට දෙනකොට ඒකට සමගාමී වෙන්න සමපාතෙන්න ත්‍රිකුණාමලයේ ඉන්දියාවට දෙන එක නෙමෙයි කල්පනා කරන්න ඕනේ. අපි ඒ කරන කාරණා ටික හරියට ක්‍රියාත්මක කරනවා. ඒතර තව කවුරු හරි රටක් කැවිලි ඉල්ලපුවාම ඊළඟට කොළඹ ජපානයට දෙන්න පුළුවන්. එතකොට අපිට ඉතුරු වෙන්නේ මොනවද කියලා මිනිස්සු අහන්න පුළුවන්. ඒ නිසා මේක අපිට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ තෙල් අර්බුදය ගැන ගත්තොත් අත වශයෙන් මම දැක්ක මගේ ඇස් දෙකින් නේපාලයේ මම ගිය වෙලාවක ඇත්තටම ඉන්දියාව තමයි තෙල් සපයන්නේ. ඉන්දියාව එක තැනකදී නේපාලයේ තෙල් නල වහලා දානවා. ඒක දවසකින් මුළු නේපාලෙම අපිට යන්න දෙන්න වාහනයක් නැතුව ගියා. මොකද හේතුව තෙල් සම්පූර්ණයෙන්ම එන එක නතර කරා. දැන් අපි මේ තෙල් ටැංක 100කින් මම හිතන කාරණේ තමයි මේ තෙල් ටැංක 101 අපි ඉන්දියාවට ලබා දෙන්න හදනවා නම් එක ප්‍රමාණයකට එතකොට අපි කොහොමද මෙය ක්‍රියාත්මක කරන්නේ? එතන ලංකාවත් එක්ක අපි කොහොමද ගිවිසුමක් අත්සන් කරනවා නම් අත්සන් කරන්නේ? ඒකයි අපි හැම වෙලාවෙම කිව්වේ මෙහි භූමියේ අයිතිය ශ්‍රී ලංකාවට තබා ගනිමින් ඒ වගේම විශේෂයෙන්ම තෙල් සංස්ථාව සම්පූර්ණයෙන්ම මෙහි එක පාර්ශවයක් බවට පත් වුණේ නැත්නම් මේ එක පාර්ශවයක් බවට පත් වෙනවා ඉන්දියාවේ IOC එක නැත්නම් LIOC කියන මේ ඉන්දියානු සමාගමත් එක්ක. ඒතර ඒ නිසා අපිට යම් කිසි වෙලාවක අපිට තෙල් ස්ටොක් කරගන්න තියෙන අවස්ථාවක් අපිට තියෙනවා. මේ තෙල් ටැංක 101ම හරියට පාවිච්චි කරලා හදාගත්තොත් කිසියම් වෙලාවක එක කෙනෙකුට හිතන්න පුළුවන් එක වෙලාවක මේ වගේ තෙල් ගබඩා කිරීමෙන් පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් කොයි හරි වෙලාවක අපිට තෙල් ටිකක් නැති වුණා තත්ත්වයකට පත් වෙයිද කියලා. මොකද අපි දන්නවා දැන් එදා ස්ට්‍රයික් එක ගියාම අපි දන්නවා වැඩියෙන්ම විකුණන්නේ ඉන්දියානු ඔයිල් සමාගමේ ෂෙඩ්ස් වල තිබිච්ච තෙල් ටික. හැබැයි ස්ට්‍රයික් කරනකොට අපි කවුරුත් කල්පනා කරේ නැහැ මොකක්ද ඒකට වෙන්නේ කියලා. මොකද අපේ වගේ නැත්තම් ඒගොල්ලෝ ගිහිල්ලා ඉන්දියානු තෙල් සමාගම් වල තියෙන ෂෙඩ්ස් වලින් ගහනවා තෙල් ටික. අපිට කොහෙන් හරි තෙල් ගහන්න ඕන වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ කාරණා ගැන අවබෝධයක් ඇතුව තමයි අපි කල්පනා කළ යුතු වන්නේ. තුන්වෙනි කාරණේ තමයි වෙළඳ කිවිසුම් ගැන කතා කරපాం. විශේෂයෙන් අපි දන්නවා මීට කලින් ඉන්දියාවත් එක්ක අපි හදපු වෙළඳ කිවිසුම් වල අපි දැක්කම් ලංකාවට විශාල අවශ්‍යතාවයක් තත්ත්වයක් ඇති වුණා. මොකද උන් අපි එකඟුණාට ඉන්දියාව ප්‍රාන්ත රාජ්‍යයක මේ කාරණා කරනවා කියලා මේ ප්‍රාන්ත රාජ්‍ය වලින් මේවා සම්පූර්ණයෙන් වැළක්වුවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් තමිල්නාඩුවේ ඊළඟට වෙනත් ප්‍රදේශ වල ගත්තොත් අපේ දම්රෝගේ ආයතන උන් ගිහිල්ලා එහෙ පටන් ගන්න අවශ්‍ය කරන වැඩපිළ සකස් කරනවා. හැබැයි සම්පූර්ණයෙන් ඒක කඩාකප්පල් කරා. එතකොට එක පැත්තකින් අපි ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරනවා අපේ සත්භාවයෙන් අපි හොදක් වෙයි කියලා කල්පනා කරගෙන. හැබැයි ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව අපිත් එක්ක එකඟ වෙනවා. හැබැයි පළාත් නැත්තම් රාජ්‍ය අනිත් තියෙන ප්‍රාන්ත ආණ්ඩු මේක පිළිගන්නේ නැහැ. එතකොට අපිට අපේ ව්‍යාපාරිකයා ගිහිල්ලා වැඩ කරන්න තියෙන බහුතරයක් මධ්‍යම ආණ්ඩුවේ ප්‍රාන්ත ආණ්ඩුත් එක්ක. එතකොට ප්‍රාන්ත ආණ්ඩු මේවට එකට එකඟුනේ නැත්තම් මොකද්ද පිළිගන්න ගන්න පියවර? එතකොට මේක තමයි අපිට තියෙන භයානක තත්ත්වය. අනිත් පැත්තෙන් ගත්තාම අපි අපේ දේශීය 100ක් ඉෂ්ට කරනවා ඒ රට වෙනුවෙන් ඉන්දියාව වෙනුවෙන්. හැබැයි ඉන්දියාවට ගිහිල්ලා අපි වැඩේ පටන් ගන්න ගියාම අපිට ඒකේ විශාල බාධා කිරීම ගණනාවක් එනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේවා ගැන යම් අවබෝධයක් ශක්තියක් තියාගෙන වැඩ කරේ නැත්නම් අපිට විශාල අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම දේශීය ආදායම් පනත පිළිබඳව දැන් අලුත් සාකච්ඡාවක් යනවා. මෙතන අපේ කොන්සීඩර් කොන්සාරිස්තුමත් ඉන්නවා. මම කියන්න කැමතියි මේකත් සමහරලාවට කට් ඇන් පේස් වැඩක් නේ යන්නේ. මම එකට විශාල විරෝධයක් මම දක්වලා තියෙනවා ඊට කලිනුත්. විශේෂයෙන්ම ගානාවේ නැත්තම් වෙනත් රටක තියෙන පනතක් ගෙනල්ලා IMF එකට හරි World Bank එකට හරි ඕනේ මේ වයසක සුද්ධ ටිකක් ඇවිල්ලා අපිට ඒක උගන්වනවා. මේක තමයි ලංකාවේ ආදම් බදු පනත විය යුත්තේ කියලා. ඉතින් මේකද අපි අපේ රටේ විද්‍යුතුන් නැද්ද? අපේ රටේ උගතුන් නැද්ද? අපේ රටේ බදු පිළිබඳව දැනුමක් තියෙන මිනිස්සු නැද්ද? මේ දේශපාලනඥයන්ට සිද්ධ වෙලා තියෙන ප්‍රධාන දේ තමයි ඔවුන් ඇහුම්කන් නොදෙන එක. මම දන්නේ මම නම් ඇහුම්කන් දෙනවා හැම වෙලාවකම. නමුත් සමහර දේශපාලනඥයන්ට සිද්ධ වෙලා තියෙන්නේ ඔවුන් හිතාගෙන ඉන්නේ මේ කතා කරන හැම කෙනාම තමන්ගේ අදහසට විරුද්ධ අදහසක් දක්වනවා කියලා. මේක ඒ විරුද්ධ අදහස අරගන්න තමන් දැනගන්න ඕනේ. ඒක නැතිවීමේ ප්‍රතිඵලය තමයි අද රට රත් වෙලා තියෙන නිර්ණම. ඒ කියන්නේ තමන් තනියම තමන්ගේ මතය විතරයි තමන්ගේ බලය විතරයි
තමන්ගේ බලයෙන් එහා වෙන මොකුත් කල්පනා කරන්න බෑ. මේක ඉතිහාසෙත් පහුගිය ආණ්ඩුවලත් මේක සිද්ධ වුණා. මේ ආණ්ඩුවෙත් මේක සිද්ධ වෙනවා නම් එතකොට ජනතාව ඒකට අවශ්‍ය තීන්දුව ඕන වෙලාවට දෙයි. ඉතින් ඒ නිසා මම කියන්නේ අපි දේශපාලඥයෝ විදියට මුරණ්ඩු නොවි අපේ සිවිල් සංවිධාන ගැන ඔවුන්ගේ අදහස්, ඒ වගේම වෘත්තීය සමිතිවල අදහස් ඔවුන්ට පාඩම් උගන්වන්න නෙමෙයි. ඔවුනුත් සමාජලට දේශපාලන මතවාද වල එල්බගෙන ඉන්න පුළුවන්. හැබැයි රටට අවශ්‍ය කරන දේ කතා කරනකොට ඔවුන්ටත් ඇහුම්කන් දීමේ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. එහෙම නැතුව ක්‍රියා කරනකොට තමයි මේ සියලු ප්‍රශ්න ඇති වෙන්නේ කියලා මම කල්පනා කරන්නේ. ඒ නිසා අපි හිතනවා විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම සහ රටට හිතකර වූ ප්‍රතිපත්ති සඳහා පෙළ ගැහෙන්න නම් මම හිතන්නේ විද්වතුන් විදියට ඔබතුමාලා අද මේ ගන්න ක්‍රියාදාමය තුළ ඒ හදන ප්‍රතිපත්ති මම හිතන්නේ රටේ ජනතාව විදියට විතරක් නෙමෙයි ආණ්ඩුවක් විදියටත් හැම ආණ්ඩුවක් එක්කම නැත්නම් හැම පක්ෂයක් එක්කම සාකච්ඡා කරලා අනාගත ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධව හොඳ වැඩසටහනක් බවට මේ පත් කළ යුතුයි කියලා තමයි මම කල්පනා කරන්නේ. ඒකයි මම ඇමතිවරයෙක් විදියට මම මෙතෙන්ට ඇවිල්ලා කතා කරන එක ප්‍රශ්නයක් වෙන්න තිබුණත් මම මේකට කිසි දෙයකට බය වෙන්නේ නැහැ. මොකද හේතුව මේවා අපිට తాවකාලිකව තියෙන තනතුරු අපිට අදාළ වෙන්නේ නැහැ ඒවා. නමුත් ජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් අපිට කළ හැකි යම් කාර්යභාරයක් තියෙනවා නම් ඒ සඳහා අපි වැඩ කරන්න සූදානම් කියන එකයි මෙතෙන්ට මට කියන්නේ. ඔය අත වශයෙන් මම ඒක දිගන්නේ අපි දිගින් දිගටම කතා කරනකොට ඔය කතාව තමයි අපි දිගටම කතා කරන්නේ. මොකද හේතුව සමහර නිලධාරීන් ඔබතුමාලා දන්නවා ඒ අය වැඩ කරන්නේ ඒ අයට අනාගතයේ IMF එකේ හරි World Bank එකේ හරි තියෙන පෝස්ට් එකක් ගැන කල්පනා කරලා. නැත්නම් ඒ රටෙන් එන ඔෆර් එකක් ගැන කල්පනා කරලා. ඉන්නේ ලංකාවේ ඔළුව තියෙන්නේ පිටරටට ඕන විදියට. ඉතින් මේක තමයි අපේ සමහර විද්වතුන්ට සිද්ධලා තියෙන ප්‍රශ්නේ. උගතුන්ට නැත්නම් විශේෂයෙන්ම අපේ ඉන්න රාජ්‍ය පරිපාලන ශේෂයෙන් සමහර අයට මම මේ සියලු දෙනා ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ සමහර මම කෝප් කමිටුවේ හිටපු නිසා මම දන්නවා සමහර ගිවිසුම් ගැන අපි ඉතාලම දැඩිව හොයලා බැලුවොත් ඒ වගේ අත් වශයෙන් ඉතාලම අවාසනාවකටන් තමයි අපිට තියෙන්නේ. ඒ අවස්ථම් හදලා තියෙන අරබුතුමා කිව්වා වගේ ඒ අය තෝරාගත්ත පිරිසක් විසින් තමයි මේ සියල්ල සිද්ධ කරන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැම කාර්යයක්ම අපි කරන්න බලාපොරොත්තු වෙනවා.
නෑ අපි අපි ඒකට ඇත්තට මේ පනත කැබිනට් මණ්ඩලයේ සම්මත කරගන්නට මම පැහැදිලිව කිව්වා. අපි අනුමත කරනවා හැබැයි සංශෝධන වලට යටත්ව කියලා. හැබැයි එතකොට ඒ සංශෝධන ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන කටයුතු ටික අපි පාර්ලිමේන්තුව තුළ කළ යුතුයි. සමහර කාරණා පිළිබඳව තවත් සාකච්ඡා කරලා අවශ්‍ය ටික කරන්න පුළුවන්. මම ඒකයි කියන්නේ මේවා එහෙම් පිටින්ම කට් ඇන් ෆේස් ගෑන්ලා මේකට දාන එකෙන් අපේ කවුදක්වත් මේකට ඒක තමයි වැඩි වෙලා තියෙන්නේ. අවසානයේ ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා මේ රටේ බදු ගෙවන මිනිස්සුන්ට. මේ නීති නිනව් මුකුත් නැතුව ඒගොල්ලෝ බදු ගෙවන එකට ස්තුතිවන්ත වෙනවා. මොකද ඒවා මොකක්වත් ඒගොල්ලෝ දන්නේත් නැහැ. හරියට ගිහිල්ලා කවුරු හරි කතා කරොත් බදු ගිවිය යුතුද නැද්ද කියලා ඒගොල්ලන්ට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ බදු ආදායම වැඩි වෙන එක රටට හොඳ දෙයක් වුණාට ඒකත් එක්ක අපි බලන්න ඕනේ අනිත් පැත්තෙන් ඒ බදු ආදායම කොහොමද ජනතාවගෙන් ගන්න සූරාකන විදියට ගන්නවද නැත්නම් ආදායම් බද්ද දෙපාර්තමේන්තුව කොහොමද ඒක සකස් කරන්නේ? එහි තියෙන අඩුපාඩු ටික හදන්නේ කොහොමද කියලා? ආදායම් බද්ද පනත හදන්නේ ඒකටනේ. වෙන එකට නෙමෙයි. ඒ නිසා මම හිතන්නේ ඒකදී අපි පරිස්සම් වෙන්න ඕනේ කියලා තමයි අපි හිතන්නේ. පැටේ නෑ ඒක තමයි මම කියන්නේ මේක පුළුල් ලෙස සාකච්ඡා කරලා ගත යුතු පියවරක්. ඒ කියන්නේ අපි දැන් එක එක පාරක් අත පුච්චගෙන ඉවරයි. දැන් ආපහු නැවත අපි එකට අත ගහන්න කලින් ඉස්සෙල්ලා අර තිබිච්ච එකේ ප්‍රශ්න ටික විසඳ ගන්න නැතුව මේක කරන්න එපයි කියන එක තමයි අපිත් ඉන්නේ. හැබැයි තවමත් මේ වෙනතුරුත් සාකච්ඡා මට මේ තියෙන තවමත් කැබිනට් මණ්ඩලයට මේක ආවේ නැහැ. හැබැයි එතනදී අපිට මේ අදහස එක්ක එක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි රටක් විදියට කල්පනා කරලා තීන්දුවකට අත උස්සනවා හෝ කල්පනා කරනවා මිසක අපිට වැඩක් නැහැ. ඉන්දියාවේ තියෙන භූදේශපාලනය හෝ ඔවුන්ගේ තියෙන සහයෝගය හෝ ඔවුන්ගේ ශක්තිය නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. අපි කල්පනා කරනවා අපි කොහොමද නැගිටින්නේ කියලා. ඉතින් ඒ නිසා අපේ රටේ අපනෑනයන් කඩාවටන, අපේ රටේ නිෂ්පාදනයන් කඩාවටන, අපේ රට තවදුරටත් ආනයන ආර්ථිකයක් බවට පත් කරන්න ඕන කාරණාවලටද අපි අත ගහන්න ඕනේ. නැත්තම් අපි රටක් විදිහට අපනෑන ආර්ථිකයක් හදාගන්න වැඩපිළිවෙළද අපි හදාගන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඒ නිසා මම හිතන්නේ මේවා ගැන අපි මම ඒක හැම වෙලේම කියන්නේ මේවා දන්න මේ වගේ අත්දැකීම් තියෙන මේ ඉන්දියානු ගිවිසුම් නිසා අපහසුවට පත් වෙච්ච මිනිස්සුත් එක්ක ඉඳන් කතා කරලා තමයි ඊළඟ පියවරට යා යුත්තේ. ඉතින් මම හිතන්නේ එක්ටයික සම්බන්ධව අපිට තියෙන මේ වගේ අදහසක් අපි තවමත් ඒක කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙලා නැහැ. ඉතින් තවමත් ඒක සාකච්ඡා මට්ටමින් තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් වෙලා නැහැ. ඒ ගිවිසුමේ පිටපතක් මෙවනතුරුත් ආපුවාම අපිට කතා කරන්න පුළුවන් ඒ සම්බන්ධව පැහැදිලිව අපි සූදානම් ඒ සම්බන්ධව නිවැරදි තීන්දුවකට යන්න. නෑ නෑ එහෙම වෙන්නේ නැහැ, බයින්නපා. නෑ අස්සම් කරනවා නම් අස්සම් කරන්න පිළ සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒක තමයි අපේ සම්ප්‍රදාය. හැබැයි එහෙම නැතුව අස්සම් කරන්න බෑ කොහොමවත්. ඒ නිසා ඒක ගැන කිසි ගැටලුවක් නෑ. අපිට ආවයින් පස්සේ අපේ කැබිනට් මණ්ඩලයට ඒක ඉදිරිපත් කරයින් පස්සේ අපි ගැන කතා කරන්න පුළුවන්. තවමත් මම එදත් මේ සතිය කීපයකට කලිනුත් අපි මේ සම්බන්ධව කතා කරා. ඒ සම්බන්ධව මරික් සමරකමැතුමාත් අපිට කිව්වේ මේ සම්බන්ධව තවමත් සාකච්ඡා මට්ටමේ තියෙන්නේ කියලා. ඒ නිසා ඔවුන්ගේ අදහස් විවිධ ආකාරයෙන් ලබා ගන්නවා. සමහරවිට සියලු අදහස් එකතු කරගන්න බැරි වෙයි. හැබැයි ඊටාම මර්මස්ථාන විදිහට තියෙන කාරණා පිළිබඳව
ප්‍රශ්නගත කාරණා පිළිබඳව අපි දැඩි අවධානය යොමු කළා ඒවා එතනින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු කළ යුතුයි. ඒක ඉතින් මේ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්න ඒකත් යෝජනා කරන්න නෑ ඒක නෑ ප්‍රශ්නේ තියෙන ඉතින් අපේ සුදී මම හිතන්නේ මේ අපේ විශේෂයෙන්ම දේශීය ව්‍යාපාරිකයන්ගේ අදහස් ඒ සියල්ල මම පිළිගන්නවා බොහොම සුදිවන්තව ඔබතුමාලගේ අදහස් වලට ඒ වගේම මම කියන්න කැමති මේ සියල්ල මම හැම වෙලෙම කියනවා වගේ මේ සියල්ල ගැන කල්පනා කරන්න උද්දච්චකමින් තොරව මේවා ගැන අහගෙන ඉන්න දේශපාලඥයන්ට පුරුද්දක් ඇති කරගන්න ඕනේ මේ වෙලා දෙන්නේ ඒක තමයි මේ හේතුව මොකද හේතුව ඒගොල්ලෝ ඉඳන් ඉන්න ඒගොල්ලෝ තමයි සියල්ල දත් කට්ටිය කියලා. ඒ නිසා කවුරුත් කියන එකක් අහන්න කැමති නැහැ. ඒ විදියට භයානකම කියපුවාම ඒක පැත්තකට විසි ගන්න තමයි හදන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා ඒගොල්ලෝ හදලා දෙන්නේ මේ රටට ඕනේ නීතිය මේ. ඒ නිසා ඒක යාට අයිතියක් නැහැ එහෙම කරන්න. ඒ නිසා මේ සියලු දේවල් වලට කන් දීලා 100ට 100ම කියන ඒවා අහගෙන ඉන්න බැරි වෙයි. ගන්න බැරි වෙයි. හැබැයි අත්‍යවශ්‍ය 75ක් ගන්න පුළුවන් නම් හැම කෙනාටම ඕන විදියට හදා ගන්න බෑ අපේ නීතියක්. නමුත් 75%ක්වත් අපිට මේ විද්වතුන්ගේ නැත්නම් අපේ ව්‍යාපාරිකයන්ගේ දේශීය ව්‍යාපාරිකයන්ගේ අදහස් ටික අරගෙන ක්‍රියා කරන්න පුළුවන් නම් රට මීට වැඩිය හොඳ තැනකට ගෙනියන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.